මෙන්න දැන් නැවතත් සුදනම් ඉමේෂ් වේගපන්දු යවන්න ක්‍රීඩකයා මද වේගපන්දු යවන්න ක්‍රීඩකයා අදින්නේ ආරම්භක පන්දු යොමු කර ක්‍රීඩකයා සුදනමින් පන්දු යොමු කිරීමට එත් සමගින් දැන් ස්පින් පන්දු යවන්නන් දඟ පන්දු යවන්නන් මතකර පස්සකට කොට නැවතත් සුදනම් වේගපන්දු යවන්නන් තමන්ගේ බලය නේති අත් කිරීමට ඉමේෂ් ක්‍රීඩකයා ක්‍රීඩකේ කුරන්දවා ගනිමින් තර්ඩ් මෑන් ක්‍රීඩකයා ඩිප් ආකාරයෙන් රඳවා ගනිමින් මිඩ්විකට් ක්‍රීඩකේ කුරන්දවා ගනිමින් ශාකව ක්‍රීඩකේකු කව ක්‍රීඩකේකු ෆයින් ලෙග් ක්‍රීඩකයා ඩිප් ආකාරයෙන් රඳවා ගනිමින් මිඩ්විකට් මිඩ් ඔෆ් ක්‍රීඩකයන් දෙදෙනා රඳවා ගනිමින් මෙන්න පන්දු යොමු කිරීම ප්‍රථම පන්දුව හැකියාව ලැබුණේ නැහැ පන්දුව නවතාලීමට පන්දුව කෙලින් නම්ේ තිබුණේ නැහැ ඒ අනුව ලකුණකින් සැහැීමකට පත් වීමකට සිදු වෙනවා විශේෂයෙන් මතක් කළ යුතුයි රොක්ෂාන්ද සිල්වා ක්‍රීඩකයා කඩුරෝ පහක් දවා ගැනීමට හැකියාවක් ලැබුණා ඔහුට කඩයම උපනායකයා සුදරම් නැවත ඉමේෂ් විශ්වවිද්‍යාලන්තයේ සිට වෙනසුර පසු කරමින් නැවර පසු පාදේ රැමින් ආරක්ෂාකාරී පහර තෂේන් තාරක විසින් පන්දුව රැගෙන වෙනසුරත පාරකරදී ලකුණක් ලබා ගැනීමට අවස්ථාවක් නැහැ පන්දුවට පහර දෙන පිටකරන නගල රසිදු හංසක සහ කවිෂ්ක දනංජය සූදානම් නැවතත් ඉමේෂ් විශ්වවිද්‍යාලන්තයේ සිට මෙන්න දිවෙනවා එවර ආරක්ෂාකාරී ලෙස පසුපාද දෙමින් පහරක් ඉල්ලගෙන ලකුණක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. තුරල පඳුර කැීමක් හමුවේ පහසු වෙන්නේ ලකුණක්. සිරි පාදුක සිරි පිටතර මත වැදිලා කණ්ඩායමට. පරස් තුන්වෙනි පන්දුවරය ක්‍රියාත්මකව පවතින්නේ ලකුණු 148යි මේ වන විට. අඩළු 8ක් බිඳ වැටි. සුදරම් නැවතත් අදින උදෑසන ආරම්භක පන්දු වාර යොමු කළ පන්දු යවන්න හිමේෂ් විශ්වවිද්‍යාලන්තයේ සිට මෙන්න දිවෙනවා වෙනසුර පසු කරමින් නැවර පසු පාදේ රැමින් ආරක්ෂාකාරී පහර පන්දු වාර 53ක් තිබව බව දක්වන ඩක්ටර් කිස්ක 49යි පන්දු 8යි මේ අවසන් පිටකාරුවන් දෙදාට කඩුලු අටක් වේරෙන නමවන විකට්ටුවේද සබඳතාවය රසිදු හංසක සමග කවිෂ්ක දනංජය මිතාමත්ම හොඳින් පිතිකර නේදන ආකාරයක් අපට දක්න තිබුණා මෙම තරගයේදී පවසන් පන්දුවාරයේදී මේ වමත් පිතිකරු කවිෂ්ක දනංජය මිතාමත්ම හොඳින් පසු පාදයට පැමිණ ආරක්ෂාකාරීව පන්දු පිත්තේ පිළිගන්න ආවිට අපට දක්න තිබුණා තාක්ෂණයේ ඉහළ තාක්ෂණයක් මේ සෑම ක්‍රීඩකයක් තුළින්ම අපට දක්න දෙවිය විශේෂත්වයක් මෙම පාදුක සිරි පිරාත්න මධ්‍යම විද්‍යාල කණ්ඩායමේ දක්නට දැන් පන්දියම සඳහා මෙම තරගයේදී කඩලු පහක් අතතිව බලා සිටින පන්දියවන්න රුක්ෂාන්ද සිල්ලා නැවත කදවරා ක්‍රීඩාගාරාන්තයේ පන්දියම සඳහා දී බිටික කී පන්දු රකින්නේ දැන් ෂෝට් තර්ඩ් මෑන් කී ක්‍රීඩකේ රාදවාගර ෆයින් ක්‍රීඩකේ කවල් සායිස්ත්‍රා කවල් මිඩ් ඔෆ් එන්න පන්දු රකින්නේ රාදවාගර දැන් මිඩ් විකට් ස්කාලික් අසල විනිසුරු ආසන්නේම පන්දු රකින්නේ රාඳවාගෙන දැන් සුදානම් වමත් පාදක පන්දු යවන්න අලංකාර බැක්කට් පහරක් එල්ල කරන පසු පාදයේ පැබිණ එල්ල කරන විට තර්ඩ් මෑන් හි ගලිසා තර්ඩ් මෑන් අතරින් පන්දු යවන ලකුණක් ලබා ගැනීමට අවසරයක් 149යි දැන් කඩුලු 8යි ලකුණු පහක් මේරට ලබා ගන්න දෙන පිටකාරු සුදානම් පන්දු යවන සුදු දක්ෂන් ලෙස පන්දු යවන ආකාරයක් කඩයි උපනායකත්වයේ රුක්ෂාන්ද සිල්වාගේ නම් ප්‍රදක්න රාජකීය පන්දු බලයිදී උපනායකත්වයේ ඉවර පසු පාදයේ පැමිණ ඔන් රයි පහරක් කෙල්ල කරන්නේ පන්දියව රුක්ෂානුසිම්බ පන්දුව රැක ගන්නවා ලකුණක් ලබා ගැනීමට අවසරයක් ලබා දෙන්නේ කාසිවාසි උදෑසන රාජකීය විද්‍යාල නායකත්වයේ දිනාගත්තා ඔවුන් තීරණය කරේ පන්දු රැකීමේ කාර්ය සඳහා ආරාධනාව පාදුක සිරිපී රතන මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායම ලබා දුන්නා දිව්‍ය අනුර රුක්ෂාන් පන්දිය සඳහා ඉවර දිරියට පාදයක් ගෙනවිත් ආරක්ෂාකාරීව පන්දුව පිටේ පිළිගන්නේ
ලකුණක් ලබා ගැනීමට අවසරයක් ලබා දෙන්නේ නැහැ. හොඳින් පිටිකරුවාට සර්ජනාත්මකව පන්දියවන ආකාරයක් ඉවරේ. මේ පිටිකරුවා අද දිනට අපිට දක්න තිබෙන්නේ. දැන් සූදානම් පන්දු ආරේ තවත් පන්දුවක් එවසුදා. නැවතත් පන්දු පාර කෙල්ලකෙන්න විට මේ පිටිකරුවා උත්සාහ කරනවා. ලකුණක් වෙනුවෙන් පැති මාරු කර ගැනීමට උට අවසරයක් ලබා දෙන්නේ නැහැ. තාමත් 149 54 වන පන්දු ආරේ තාමත් අවශ්‍යරින්නේ. දෙපැත්තේම දෝලණය වෙන තරගය විටක කිසි විටක තනාවකි අපට පළ කිරීමට නම් හැකියාවක් නැහැ. ඒ තරම්ම දක්ෂදුම කණ්ඩායම දැන් ඔන් ඩ්‍රයි පහරක් එල්ල කරන විට 150 වාර්තා කර ගන්නවා. මේරුඩ ලකුණු 150 වාර්තා කර ගන්නවා. කඩලු 8කට ලකුණු 150යි ලකුණු පොරෝ එම ආකාරයේ රඳවා තිබෙන්නේ. මා සදහන් කරා මේ පිටකරුවා දෙදෙනා ඉතාමත් හොඳින් පිට හසුරන ආකාරය මේ අවසාන අවස්ථාවේදී තරම් හොඳ හොඳට පිට හසුරන ක්‍රීඩකයා නොදෙක සින්න කාලවක් වහනු තුරදී මේ පිටිකරුවා දෙදෙනා ඉතාමත් හොඳින් පන්දුවේ පිට හසුරන ආකාරය ඉවර පසු පාදයේ පැමිණ ඩ්‍රයිව් පහරක් කෙල්ල කරන්නේ නිමාව දකිනවා. තරගයවලද 54 වන පන්දු ආරේ ලකුණු 150යි කල්ලු 8යි මයික්‍රෝෆෝනේ රාවිදු මහේස්ත්‍රි ස්තුතියි. කොළඹ රාජකීය විද්‍යාලයේ සහ පාදුක සිරිපිරතන මධ්‍ය මහා විද්‍යාලය අතර පැවැත්වෙන රන්දම් සටන මහා ක්‍රිකට් සංග්‍රාමයේ සමගයි www.youtube.com/royalvoiceweb radio. Royal Voice Web Radio proudly presented by the Media Unit of Royal College Hurana. සෝදාම් පන්දු යොමු කිරීමට ඕෂන්ද ඕෂද මදුරංග විශ්වවිද්‍යාලාන්තයේ පීඩයේ සිට ඕෂද මදුරංග දක්ෂ පන්දු යවන්නේ මීට පෙර තරගයේදී ඔහුගේ දක්ෂතා මනාවට පෙන්නුම් කළ පන්දු යවන්න නැවත සූදානම් වේදසුරු පසුකරමින් පන්දු යොමු කිරීම මෙන්න ඕෂද මදුරංග පෙර පාදයෙන් පැමිණ යන බුල්ඩොග් පාරක් පන්දුවක් වඩ පස් කරගෙන පාරක් කියලා ගන්නවා. ප්‍රථම ලකුණ රැස් කර පහසුවෙන් දෙවන ලකුණ කරා බැටි මාර්ග කරනවා. ඒවර දුර්වල පන්දු රැකීමක් රාජකීයන්ගේ. ඒ අවසරයෙන් ලකුණු ද්විත්වයක් වඩපත් කර ගන්නවා. ලකුණු 152යි ක්‍රියාත්මක වන්නේ 55 වන පන්දු වාරය කඩලු 8යි. සුදලම් ඒවරත් නැවතත් පෙර පාදයට බැමින අලංකාර පහරක් කියලා කරන උත්සාහ කරනවා. පන්දු රැකීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ක්‍රීඩා පිටියේ රැඳී සිටින්නේ රසිදු හංසක සමග කවිෂ්ක දනංජය පිටකරවන්නේ ඔගල සූදානම් නැවතත් ඕෂද මදුරංග විශ්වවිද්‍යාලන්තයේ සිට මෙන්න ඕෂද මදුරංග විටසුරු පසු කරමින් පද යොමු කිරීම දිවෙනවා. වෙනසුරු පසු කරමින් එවර හොඳ පන්දුවා පහරක් එල්ල කිරීමට උත්සාහ කරනවා. කෙසේ වෙතත් පන්දු පිටේ දවටා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. කෙලින්ම පන්දු යොමුවන්නේ කඩුරු රකින්න ක්‍රීඩකයා වෙතට. ඕෂද සියන්තයේ සිට වෙනසුරු පසුකරමි. එවර පසු පාදයට යමින් ආරක්ෂාකාරී පහරක් පන්දු යොමු කළ ඕෂද මදුරංග විසින් පන්දුව රැක ගන්නවා. ලකුණක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඕෂද මදුරංග සියාන්තයේ සිට වෙනසුරු පසුකරමින් එවර අලංකාර පහරක් එකන ටෂේන් තාරක වෙනසුරු ටෂේන් තාරක දිවෙනවා. පන්දු රැකගැනීමට පන්දු රැකගෙන කඩුලෙත බාර ගතේ පහසුවෙන් ලකුණ විශේෂයෙන් මතක් කළ යුතුයි. අදිනේදී අපත් සමග ප්‍රවීණ විනිසුරු දෙදෙනෙක් වශයෙන් රන්දික අමරසිංහ සහ චාමර සොයිසාව මැතුම් සම්බන්ධ වෙනවා. 55 වන පන්දු වාරයේ නිමාව
ලකුණු 155 කඩලු 8යි. පන්දු ආර 55යි ලකුණු 155යි දැන් කඩලු 8යි. තාමත් මෙතුණු තරගයක්. මේ පිටිකාරුව අන්ද දෙදලා. දීතාම හොඳින් පිටිකර නියදෙන ආකාරයක් ඉවර අපිට දක්ව තිබුණා. මේ පිටිකාරුව අන්ද දෙදලා. දීතාමත් හොඳින් ක්‍රීඩා ආදේශකය දැන් නැවතත් ක්‍රීඩා පිටින් පැමිණෙන්නේ දිමන්ත වේදුවට දැන් දිමන්ත ක්‍රීඩා පිටින් පැමිණ තිබෙනවා දැන් සුදාරම් දක්ෂ පන්දියවන්නේ දිමන්ත අවාසනාවට වෙන් පන්දිය අවින් සිටින අවස්ථාවේදී ආබාධයට ගොදුර රුක්ෂාන්ත සිල්වා පන්දිය එමුරි කාර්යයෙන් ඉන්නේ ක්‍රීඩාගාරාන්තයේ වාමතින් පාදක පන්දියවන්නා සුදාරම් දකුණත් ප්‍රතිකාරුවා වෙනුවෙන් පන්දිය එමුසදා එවර අලංකාර පසුස්ස පාදේ ලේට් කට් පහරක් කෙල්ල කරන් ගලි කලාපයට පදු ඇදියනේ ලකුණක් ලබා ගැනීමට අවශ්‍යයක් නැ පිටිකාරුව අන්දත මිඩ් ඔෆ් කී පන්දු රකින්නේ මිඩ් ඔන් කී පන්දු රකින්නේ ඩීප් මිඩ් විකට් අතර ක්‍රීඩක ස්කාලික් විනිසුරු ආසන්නයේ පන්දු රකින්නේ කිවර ෂෝට් එක්ස්ට්‍රා කව කවෙහි පන්දු රකින්නේ ස්ලිප් ක්‍රීඩක එක්සා ෂෝට් තර්ඩ් මෑන් සා ගලි ක්‍රීඩකයන් රදවාගෙන සුදාරම් අරවා පහරක් එතරම් හොඳින් නිම පහර එල්ල කරේ නැතත් ලකුණක් වෙරුවේ ලේසියෙන් ප්‍රතිමාරු කර ගන්නවා දෙකයි දශම අටයි එකක දළ වේගයක් මේ වෙනට උන් රදවාගෙන තිබෙන්නේ දෙකයි දශම අටයි එකක දළ වේගයක් උන් රදවාගෙන තිබෙන්නේ මේ අතීතයේ ක්‍රිකට් ක්‍රීඩාවින බොහෝ දුරට දළ වේගයේ වළංගුන්නේ නැහැ පසුගිය මේ පිට වසර කීපයකට පෙර ආතුව මේ ක්‍රීඩකයන් සමහර රටවල් ක්‍රීඩකයන් මේ ටෙස්ට් තරගයක් එක් දින තරගයක් හා සමානව දළ වේගයක් රදවාගෙන තිබු අවස්ථාව කොතෙකුත් දැක තිබුණා දැන් සුදාරම් රුක්ෂාන්ත සිල්වා පන්දියම සදාව අමතින් පාදක පන්දියව නගින් පන්දුවක් ඉවර පසෝස පාද ඉතාමත්ම නිවැරදිව තාක්ෂණීය පහරක් කෙල්ල කරන්නේ ලකුණක් ලබා ගැනීමට අවශ්‍යයක් නවාබුර සදාහන් කරා මේ ක්‍රීඩකයන් 11 දිනාටම හොඳින් පිතිකරණ යෙදීමේ අපූර්ව හැකියාවක් ඇති ක්‍රීඩකයන් මේ සිරිපිය රත්න කණ්ඩායමේ පිතිකරුවන් අපට දක්න තිබුණා ඔවුන් පහරවල් එල්ල කරන විට පසු පාදේ ඉදිරි පාදේ ඉතාමත්ම නිවැරදිව යොදා ගන්න ආකාරයක් අපට දැන් සුදාන පන්දිය සුදා ආරක්ෂා එවර ෆැටල් ස්වීප් පහරකට උත්සාහ කරේ ඉවර ෆැටල් ස්වීප් පහරක් කෙල්ල කිරීමට උත්සාහ කරා විශේෂ ආකාරයේ පිට්ට පන්දු වැදුනා නම් බොහෝ දුරට වෙනස් වෙන්න තිබුණා මේ බොහෝ දුරට නිරීක්ෂක දික්පාල් ටෙස්ට් තරගවලදී පවා ඔහු යොමු කර ගන්න පහරක් මේ පහර මා කොටුවේ මෙහෙයින්ම දැක තිබුණේ මහේල ශාවර්ධන දැන් මේ මැක්ස්වෙල් එබි ඩිවිලිස්ට් ක්‍රීඩකයා ඉතාමත් හොඳින් එල්ලක ඉවර ඉතාමත්ම නිවැරදිව පාද්දුවක් පාදය පිට එක ළඟ තබාගෙන ආරක්ෂාකාරීව මේ නමවන පිතිකරුවේ මෙවන් වූ තාක්ෂණයක් අනුගමනය කරනවා කියන ඉතාමත් මේ ක්‍රීඩකයා වෙනුවෙන් පැහැදිලි ෆිගර් දර්ශනයක් අපට දක්වා තිබුණේ කවිෂ්ක දරා ජේගෙන් එවර පස් පාදයේ ආරක්ෂිත පාරක් දෙන්න කර ලකුණක් ලබා ගැනීමට අවශ්‍යයක් නිමාව දකිනවා තරගයවල 56 වෙනි පන්දු වාරි 156යි කල්ලු 8යි මේ වෙන විට දැන් දිමන්ත සූදානමින් පන්දු යොමු කිරීමට ආබාධයකට ලක්වන ක්‍රීඩකයා දැන් නැවතත් ක්‍රීඩා පිටේට වාර්තා කර පන්දු යොමු සූදානමින් මගිට කඩලු 8ක් දැවි අවසානයි ලකුණු 156 කදී ප්‍රසිද්ධ හංශක සූදානමින් පන්දුවට පහර දීමට දිමන්ත ලබාල ක්‍රීඩකයා සූදානමින් පන්දු යොමු කිරීමට ක්‍රීඩක ආදේශනයක් සිදු කරමින් මෙන්න පන්දු යොමු කිරීම ඉදිරිපාදයේ ආරක්ෂිත ක්‍රියාමාර්ගයකටයි යොමු වුණේ නමුත් ක්‍රියාවක් ලැබුණේ නැහැ පාර සාර්ථක කර ගැනීමට ඒ අවස්ථරයෙන් කඩු රකින ක්‍රීඩකයාගේ අතටයි පන්දු යොමු වන්නේ මෙන්න නැවතත් දිමන්ත ප්‍රතික්ෂේප කරනවා වේගපන්දු යවන්නන්ට වඩා දඟපන්දු යවන්නන්ට උචිත
ක්‍රීඩා පිටියක් ලෙසයි සඳහන් වී තිබෙන්නේ. අතීත තොරතුරු සලකා බැලීමේදී මෙන්න දිමන්ත නැවතත් තමන්ගේ සීමාව සිට පැමිණ පන්දු යොමු කිරීම. වේගවත් පහර මිඩෝන් සහ මිඩ් ඔෆ් ක්‍රීඩකයන් දෙදෙනා අදි වෙනවා. පන්දු අරගෙන බාර කරද්දී පහසු ලකුණක් සඳහා පැතිමාරු කරගන්නවා. දිමන්ත ලබාල ක්‍රීඩකයා දඟ පන්දු යවන ක්‍රීඩකයා නැවතත් සූදානමින් මෙන්න නැවතත් පිටිය සකස් කිරීමක්. ක්ෂාකවස් ක්‍රීඩකයා දිහේ සීමාව අසල්ට ගෙන එනවා. මිඩෝන් සහ මිඩ් ඔෆ් ක්‍රීඩකයන් දෙදෙනා ඩීප් ආකාරයෙන් තබාගෙන ෆයින් ලෙග් සහ ස්ක්වයර් ලෙග් ක්‍රීඩකයන් දෙදෙනා ඩීප් ආකාරයෙන් තබාගෙන මිඩ් විකට් ක්‍රීඩකයා ෂෝට් අක් ලොං ආකාරයෙන් තබාගෙන ස්ලිප් ගලී ක්‍රීඩකයෙකු තබාගෙන තර්ඩ් මෑන් ක්‍රීඩකයා ෂෝට් ආකාරයෙන් තබාගෙන මෙන්න දිමන්තගෙන් පන්දු යොමු කිරීම. ප්‍රබල ඉල්ලීමක් නමුත් එය නිෂ්පභ කරනවා විනිසුරුවරයා. යනුව එයත් සාර්ථක වන්නේ නැහැ. යනුව නැවතත් පිති කරුණු කළේ යම්කිසි කතාබහක නිර්තවන ආකාරයක් පෙනී යන්නේ. ඔවුන් කෙසේ හෝ තමන්ගේ ලකුණු සත්වය ලකුණු 220ක් දක්වා ඉදිරියට ඇදගෙන යා යුතුයි. නොමෙතනම් අභියෝගයක් එල්ල කිරීමට තරමක අපහසුවක් සිදු වෙනවා. මෙන්න නැවතත් දිමන්ත පන්දු යොමු කිරීමට එවර සාර්ථකයි. දිමන්ත නමවන කඩුල්ල දෙවියනම් ඒත් සමගින් සිරි පියරතන ක්‍රීඩකයන්ගේ දිමන්ත සාර්ථකයි. පවිස්ක තනන්ජය ඒ අනුව නැවතත් ක්‍රීඩා පිටියට හරවීමට දිවන්ත ක්‍රීඩකයාට හැකියාවක් ලැබෙනවා. අබාධයක් සිදු වී නැවතත් ක්‍රීඩා පිටියට පැමිණ තමන්ගේ දස්කම් පෑමට හැකියාවක් ලැබුණා. දිවන්ත ක්‍රීඩකයාට රාජකීය කණ්ඩායම නියෝජනය කරන දඟ පන්දු යවන ක්‍රීඩකයා තමන්ගේ කඩුල්ල ලබා ගන්නවා. එත් සමගින් නැවතත් සාර්ථකයි රාජකීය විද්‍යාලයේ දඟ පන්දු යවන්නන්. හොරණ රාජකීය විද්‍යාලය සහ පාදුක්ක සිරි පියරතන විද්‍යාලය එකම කිරුලක් වෙනුවෙන් උරෙන්ුර ගැටෙන මහා ක්‍රිකට් සංග්‍රාමය රන්දම් සටන 2019. ක්‍රිකට් ජවයෙන් උණුසුම් ක්‍රීඩා පිටියේ එස්එන තොරතුරු ඔබේ දෙසවනට Royal Voice Antarjala Radio. කවිෂ්ක දනංචේ ක්‍රීඩකගේ දැවියමෙන් අනතුරු පිටියට එක්වන ක්‍රීඩකයා මාතිය සංදීප. සූදානම් පන්දු යොමු කිරීමට ගේවර රන්දම් සටන මහා ක්‍රිකට් සංග්‍රාමයේ දක්ෂතම පන්දු යවන්න රුක්ෂාන්ත සිල්වා. පන්දු වාර 56යි ලකුණු 157යි කඩුරු 9යි. මෙන්න රුක්ෂාන් සියන්තයේ සිට විනිසුරු පසු කරමින් එවර පසු පාදයට යමින් ආරක්ෂාකාරී පහරක් පන්දු යොමු කළ රුක්ෂාන් විසින් පන්දු රැක ගන්නවා. නැවත සියන්තයේ සිට විනිසුරු පසු කරමින් පාරක් කෙලගනවා. කෙසේ වෙතත් පන්දු රැක ගන්නවා නිසියාකාරව ලකුණක් ලබා ගන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. රුක්ෂාන්ත සිල්වා කණ්ඩායම උපනායක. ප්‍රයත්න කොන්නේ 58 වන පන්දු වාරය. මෙන්න විනිසුරු පසු කරමින් එවර නැවත සුදනමින් රුක්ෂාන්ත සිල්වා කණ්ඩායම උපනායකයා. මෙන්න පන්දු යොමු කිරීමට සුදනමින්
ක්‍රීඩක ආදර්ශනයක් තර්ඩ් මෑන් ක්‍රීඩකයා තරම ලකට කැඳවා ගනිමින් මෙන්න පන්දු යොමු කිරීම එවර ආරක්ෂිත පහර හරියාකාර වෙන්න කරගෙන කියවක් ලැබුණේ නැහැ ඒ අවස්ථරෙන් පිටි හඩුරකින් ක්‍රීඩකයා ඇතරට පැමිණ පන්දු යොමු කරද්දී ලකුණක් සඳහා එවරත් ඊට කඩ හිමිවන්නේ නැහැ පොමදින් පාදවන පන්දු යන ක්‍රීඩකයා ක්ෂාන්ද සිල්වා මෙන්න පන්දු යොමු කිරීම එකට පහරකට යමුනේ නමුත් හැකියාවක් ලැබෙන්නේ නැහැ පන්දු යොමු කරද්දී ලකුණක් සඳහා පැතිමාරු කර ගැනීමට ඒත් සමගින් 58 වන පන්දු වාරයේ නිමාවයි සන්ටුවන් වුණේ ලකුණු 157යි කඩුලු 9කට තවත් එක් කඩුල්ලක් පමණයි ඉතිරි වෙ තිබෙන්නේ සිරිපිය රතනෙන්ට තමන්ගේ එනිම තවත් ඉදිරියට රැගෙන යනවාද අවසන් කරනවාද යන්න තීරණය කර ගැනීමට පන්දුවාර 58යි ලකුණු 157යි කඩුලු 9ක් පේන විට යම් කිසි අසීරුතාවයකට මේ වෙනුවට පත් වී තිබෙන අවුරුදු සාදන්න ඇති බොහෝ දුරට ලකුණු 220 220 30 අතර ලකුණු ප්‍රමාණයක් බොහෝ දුරට හිතන්න ඇති නමුත් ඔවුන්ගේ තිබෙනවා අපූර්ව ගංග පන්දු යවන බලාරියක් මෙය කණ්ඩායම් දෙකටම වැදගත් තරගයක් මෙය ප්‍රතිපලයක් සහිත තරගයක් යන්න ප්‍රාප්තාර්ථයක් මෙහෙම මේ මෙකල් කලී බාලක දිමාන්ත සූදානම් ආරක්ෂාකාරීව පන්දු පිටිය පිළිගන්නව ලකුණක් ලබා ගැනීමට අවසරයක් ලබා දෙන්නේ නෑ ඉවර තරම් මේ පොනුකාරු අන්ද දෙනාම කැමැත්ත ප්‍රකාශ කරේ නෑ ඉවර පොනුකාරු අන්ද දෙනා කැමැත්ත ප්‍රකාශ කරේ නෑ එතන ලකුණක් තිබුණ බවයි බොහෝ දුරට දන්නා තිබෙන්නේ දැන් සූදානම් දිමාන්ත පන්දියේ සුදා මේකත් පාරක් කැල්ල කරන පන්දු ඉහිලින් මැද යන වයිට් ලෝන් ඔන් අතරට පන්දු උඩ පන්දුවක් අසෙන් රැක ගැනීමට කිසිදු අවස්ථාවක් ලබා දෙන්න 158 දක්වා ඉහිල යන මුල් ලක්ෂ සංඛ්‍යාවට මේ තරතිරුව කුමක් වුවත් බොහෝ දුරට තරගේ වෙනස් වෙන්න තිබෙන දක්ෂතාවයේ සපිරි ක්‍රීඩකයන් අනුව 158යි අල්ලු 9යි දැන් සුදානම් පන්දිය සුදා දකුණු තීර පිට දඟ පන්දිය වන්න පන්දු ඇතුළත ධාරේ වැදුණු පන්දුව යන්නේ ගලී සහ ෆයින් අතරින් ලකුණක් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දෙන්නේ නෑ ඉවර. තාමත්ම හොඳින් පන්දියවන ආකාරයක් ඔබට දක්වන තිබෙනවා මේ යම් ශාබාධයකට හත් පසුව තමා සා මේ පැමිණි පළමු පන්දුවාරයේම කඩුල්ලක් ලබා ගැනීම විශේෂත්වයක්. පෙර හොඳ පන්දුවක් ඉතාමත්ම හොඳ පන්දුවක් ඉවර. පිට පරිමින් පන්දුව කඩුරකින් අතට ඇදගෙන ලකුණක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙට මතකයේ ඇති දෙවන ටෙස්ට් අරගිය ශ්‍රී ලංකාවත් බට් ඉවර දකුණු අප්‍රිකාව දකුණු 124කට ශ්‍රී ලංකා කණ්ඩායමේ අප්‍රිකානු ප්‍රතිකරුවන් මෙල්ල කරමින් ජයග්‍රහණය වාර්තා කරන විට ඒ පන්දුවෙන් පසුව පවසා සිටිනම් වෙර පසුව සපාදේ අලංකාර ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරක් කෙල්ල කරන්නේ පන්දු ඇදී යනවා ලෝන් ඔන් හි පන්දුරකින් අතට ඔව් පන්දුව රැගෙන වාර් කරන විට ලකුණක් විනේ ප්‍රතිකරුවන් දෙදෙන ප්‍රතිමාරු කරගන්න 159 දක්වාම එයයි සඳහන් කරේ මේ ප්‍රතිකරුවන් සෑම කෙනෙකුටම 11 දිනාටම පිතිකරණයේදී මේ අපූර්ව හැකියාවක් ඇති ක්‍රීඩකයන් අපට දක්න ලැබුණා මේ අතීතයේදී එවැනි ක්‍රීඩකයන් අපට දක්ව දැන් එන්නේ මේ 11 දිනාටම ක්‍රීඩා කිරීමේ අපූර්ව පිතිහරප රටාවක් තියක්කිට ඒ වගේ පන්දු යැවීම හැකි ක්‍රීඩකයන් අපට දක්න තියෙනවා මේ පාසල් ක්‍රිකට් තරගවලදී විශේෂයෙන්ම මේ කණ්ඩායම වල දක්න දැන් සූදානම් දිවන්තකින් පන්දුවක් ඉවර ද පන්දුවක් ඉවර පිට පරිමින් පන්දුව කඩුරකින් අතට යදී දෙවන ටෙස්ට් අරගේ නිමාවීම සමග ලකුණු 124කට ඉවර ප්‍රබල දකුණු අප්‍රිකා අරු කණ්ඩායම දැවි අපි පසුව ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන්න තම අනසකේ ෆෝට් එලිසබත් ක්‍රීඩා ප්‍රිය පතුරුන විට කුසල් මෙන්ඩි සමග ඔසද ෆර්නෑන්ඩෝ නොදැවුණු 163ක සබඳතාවය ගොඩනගා ගන්නා විට මේ නායකයා ඩොප්ලෙසි සඳහන් කර තිබුණේ මේ ලකුණු තිබෙන තනතිරුවක් තුළදී වේග පන්දු යවන්න අපූර්ව දායකත්වය ලබාගෙන ඉන්පසු ලකුණු තිබෙන තනතිරුවේ අපූර්ව ලකුණු ලබාගත් බවයි කුසල් මෙන්ඩි සමග ඔසපඳාණ්ඩු එතරම් එයි මේ තනතිරුවකදී අපිට කියන්න බැරි දෙයක් තමයි එහෙම අසදාන් කරේ ඒ දකුණු අප්‍රිකානු තනතිරුවේ ලංකාවේ තනතිරුවක් නෙමේ තමත් හොඳින් ක්‍රීඩා කරා ඒ නිසා අපිට මේ තරගයේ බොහෝ දුරට ප්‍රතිඵලයක් සහිත තරගයක් දෙන්න දැන් ප්‍රශ්නාර්ථයක් මෙහෙම ක්‍රීඩා කරන ආකාරය දෙස බලන කල්ලි ලකුණු 159යි කල්ලු 9යි 60 වරු පන්දු වාරයේ යෑම සඳහා රුක්ෂාන්ද සිල්වා දිව්‍යනව පන්දේ සදා ඉදිරි පාදයට පැමිණ ආරක්ෂාකාරීව පන්දුව තනතිල තුලදීම තමා විසින් රැක ගන්නවා ලකුණක් ලා මිඩ් ඔෆ් සහ මිඩ් ඔන් පන්දු රකින්නේ ටී මිඩ් විකට් ටී පන්දු ස්කාලෙක් විනිසුරු ආසන්නේ පන්දු රකින්නේ ෂොට් එක සහ කබ් පොයින්ට් කාලි සහ තර්ඩ් ස්ලිප්පි ක්‍රීඩකයන් රඳවාගෙන දැන් සුදාරම් වම තින් පාදක පන්දය යන්න ප්‍රධාන විනිසුරු පසු කරමින් ෆ්ලයිට් කරලාද පන්දු අලංකාර බැක් කට් පහරක් කෙල්ල කරන්නේ එතරම්
වේගයක් තිබුණේ නෑ මේ බට්කට් පහරේ කෙසේ වෙතත් මේ පිතිකරුවා මේ අවසන් පිතිකරුවා ඉතාමත්ම හොඳින් අපිට දක්නවා රසික හංසක රසිදු හංසක ඉතාමත් හොඳින් පිතිකර නේදන ආකාරය විශේෂයෙන්ම අනිකන්තයේ සිටි වාර්තිය සංදීප දක්ෂ එර පස්වද අලංකාර ස්කා ඩ්‍රයිව් පහරක් දක්ෂ පන්දු නවතාලීමක් ඉවර අලංකාර ස්කා ඩ්‍රයිව් පහරක් ඉවර දක්ෂ පන්දු නවතාලීමක් ඉවර පොයින්ට් ක්‍රීඩකයා පසන් පන්දුව නතර කර ගන්න අපිට ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගැනීමට අවශ්‍යය දැන් සූදානම් පන්දුවෙන් සඳහා වෙර ඔන් ඩ්‍රයිව් පහරක් කෙල්ල කරන්නේ ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගැනීමට අවශ්‍යයක් ලබා දෙන්නේ දක්ෂතම පුහුණුකරුවා තිදෙනෙක් සින්වා ශ්‍රීපී රත්න විද්‍යාල කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හිරාන් ගුණවර්ධන වූ ධර්මපාල විද්‍යාල නාලන්දාව විනුවෙන් ලකුණු 1000 සම්පූර්ණ කළ ක්‍රීඩකේ පාසල් සමයේ ඒ වගේම 19 පහළ පුහුණුකරු ලෙස කළ කුසලදු හසංජිත් ඔව් තක්ෂිලාව සහ ලුම්බිනි විද්‍යාල ඉවර හොඳ පන්දුවක් ඉවර නියෝජනය කළ දක්ෂ ක්‍රීඩකයෙක් ඒවා 13 15 කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කරන චාමර චෛතිලක ඔව් දක්ෂ පුහුණුකරුවේ මේ 60 වන පන්දුව හරි තව විකට්ටුවක් පමණයි ලබා ගැනීමට අවශ්‍යයක් තිබෙන්නේ දැන් සූදානම් අන්තේ විනාශ කරමින් පන්දුවේ උසදා පසු පාදයේ ඉදිරිපාදයේ ආරක්ෂිත පාරක් කෙල්ලක නිමාව දක්වනවා තරගයේ 60 වන පන්දුව හරි ලකුණු 159 යි දැන් කඩලු 9 යි 60 වන පන්දුව හරි අවසන් වෙද්දී ලකුණු 159 යි කඩලු 9 යි සිරි පියරතන ක්‍රීඩකයන් තරමක අසීරුතාවයක විශේෂයෙන් මතක් කළ යුතුයි 2.65ක දළ වේගයක් ලබා ගනිමින් මෙවැනිට පන්දුවට පහර දෙන්නේ සිරි පියරතන ක්‍රීඩකයන් විශේෂයෙන් මතක් කළ යුතුයි 40 වන පන්දුව ආර කිහිපයේදී තරඟයේ පැවතියේ කඩුලු 30ක් පමණයි දවාගෙන තිබුණේ නමුත් 60 වන පන්දුව ආරය වන විට පන්දුව ආර 25ක් දක්වා කාලය තුල කඩුලු 6ක් දවා ගැනීමට රාජකීය බන්දේවනන්ට හැකියාව ලැබුණා මෙන්න නැවතත් දිමන්ත සුදනමින් පන්දු යොමු කිරීමට ලබාල ක්‍රීඩකයා රාජකීය කණ්ඩායම නියෝජනය කරන තමත් වයස අවුරුදු 15ක් පමණ මෙම ක්‍රීඩකයාට මෙන්න යොමු කිරීම වර හරවා පහරක් එල්ල කරමින් ලකුණක් සඳහා පහසුවෙන් පැතිමාරු කරගන්නා පාතේ සන්දීපට එම ලකුණ හිමිවන්නේ ඒ සමගින් ලකුණු 160යි නවතම ලකුණු තත්වය ලකුණු 160යි කඩුලු 9කදී සිරි පියරතන ක්‍රීඩකයන් දිවන්ත කඩුලු 29ක් දවාගත් ක්‍රීඩකේ මෙන්න නැවතත් පන්දු යොමු කිරීමට එවර මිඩෝන් ක්‍රීඩකයා අදසර පන්දු යොමු කරමින් පහසුවෙන් සෙමෙන් ලකුණක් සඳහා පැතිමාරු කරගන්නා යනුව ලකුණු 161යි කඩුලු 9යි මේ වන විට 61 වන පන්දු ආරය ක්‍රියාත්මක වන්නේ මෙන්න දිමන්ත එවර හැකියාවක් ලැබෙන්නේ නැහැ පන්දුවට පහර දෙන ක්‍රීඩකයාට හරියාකාරව පන්දුවට පහර දෙීමට පන්දුව නවතින්නේ කඩුලු රකින ක්‍රීඩකයාගේ අතෙහි ඒ සමගින් දැන් පිටි කරුණු කළේ යම් කිසි කතාවක් පන්දුවට පහර දෙවිය යුතු ආකාරය ගැන විශේෂයෙන් මතක් කළ යුතුයි අඩුම ලකුණු 200ක ලකුණු සීමාවක්වත් අභියෝගයක් වන් ලබා දිය යුතුයි රාජකීය කණ්ඩායමට තරඟයේ ජයග්‍රහණය කිරීමට නම් මෙම රාජකීය කණ්ඩායම සතුව සිටිනවා දක්ෂ පිටිකරුවන් විශේෂයෙන් මතක් කළ යුතුයි ටෂේන් තාරක් ක්‍රීඩකයා ලකුණු 203ක් නොදෙවි ලබා ගත්තා තරඟයකදී අන්තර් පාඨශාලයේ ක්‍රිකට් තරගයකදී ලකුණු 203ක් නොදෙවි දවාගත් ක්‍රීඩකයෙකුත් ඉන්නවා. එවර ප්‍රබල ඉල්ලීමක් සිදු කළා දිමන්ත ක්‍රීඩකයා. නමුත් ඒ ප්‍රතික්ෂේප කරනවා විනසුරු. එසමගින් 61 වන පත්තු පන්දු ආරයේ නිමව මිනිසින් සටහන් වෙද්දී ලකුණු 161යි කඩුලු 9යි
හොරණ රාජකීය විද්‍යාලයේ සහ පාදුක සිරිපිරතන මධ්‍ය මහාවිද්‍යාලය අතර පැවැත්වෙන රන්දම් සටන මහා ක්‍රිකට් සංග්‍රාමය සමගයි අපි සම්බන්ධව සිටින්නේ. කඩුලේ රැඳී සිටින පිටිකරුවන් යගල රසිදු හංසක සහ වාතිය සඳීප සූදානම්. රසිදු හංසක එවර ආරක්ෂාකාරී ලෙස පාරක් කරනවා. දක්ෂතර පන්දුව රැක ගන්නවා. ලකුණක් ලබාගෙන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. පද යොමු කරන්නේ කඩයම උපනායක රුක්ෂාන්ත සිල්ලොයිසි. සූදානම් රුක්ෂාන්ත සිල්ලා සියන්තේ සිට වෙනසුරු පසුරුවෙන් පද යොමු කරමුද එවර කඩයම නායක නිර්මල කිත්පල විතරයි පන්දු යොමුවන්නේ. පහසුවෙන් පන්දුව රැගෙන කඩුලෙද බාර කරනවා. ලකුණක් ලබාගෙන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. රුක්ෂාන්ත සිල්ලා රසිදු හංසකට එරව එවර ශ්‍රී පහරක් කියලා කරනවා සාර්ථකයි. ලකුණු හතරයි ලකුණු හතරයි එවර ක්‍රියාත්මක වන්නේ 62 වන පන්දු වාරය. ලකුණු 165යි කඩළු 9යි. තවත් එක් කඩුල්ලක් පමණයි දවාගත යුත්තේ සිරිපිරතනයන්ගේ. සූදානම් නැවතත් රුක්ෂාන්ත සිල්ලා සියන්තේ සිට වෙනසුරු පසුකර මේ පන්දු යොමු කිරීමට මෙන්න රුක්ෂාන්. සාර්ථකයි සාර්ථකයි අනුව පාදුක්ක සිරිපිරතනයන්ගේ පළමුවෙනිම ලකුණු 165කට සීමා කරනවා රාජකීයයන්. එවර රුක්ෂාන් සාතකයි රුක්ෂාන්ගේ 6 වෙනි කඩුල්ල වශයෙන් ඕ රසිදු හංසක ක්‍රීඩකයාව දවා ගන්නවා සාර්ථකයි. එවර රුක්ෂාන් ඊවර දක්ෂතම පන්දු යවන්න අවශ්‍ය ඉදිරි පත්වන්නේ කඩුලු 5ක් බිඳෙලමින් මෙවර ප්‍රථම ඉනිමේ කඩුලු 6ක් වාර්තා කරනවා රුක්ෂාන්ත සිල්වා. දක්ෂ දඟ පන්දු යවන්න හොර රාජකීයන්ගේ උපනායකයා රුක්ෂාන්ත සිල්වා යනුව ලකුණු 165කට සීමා කරනවා ප්‍රථමිනම පාදුක සිරිපිය රතනයන්ගේ අවසන් කඩුල වශයෙන් දැවියන්නේ රසිදු හංසක. කාසිවාසී දිනාගැනීම නතුරු රාජකීය විද්‍යාල නායකයා තීරණය කරේ පන්දු උරැකීමේ කාර්ය සඳහා ආරාධනාව පාදුක සිරිපිය රතුන කඩයම ලබා දුන ලකුණු 165ක් තුලදී ශ්‍රීලමු ක්‍රීඩකයන් ලක් පන්දු ආර 61ක් තුලදී දවා ගැනීම රාජකීය පන්දු යවන්නන් සමතුරා තාවත්ම තියුණු තරගය මේ බොහෝ දුරට ප්‍රතිපාලයක් සහිත තරගය අධ්‍යයන සැක සහිත තරග ඒ තරම්ම හොඳින් දඟ පන්දු යවන්නන් තම යුතුකම් කොටස මැනවි නීටු කරා රාජකීය පන්දු යවන්න රාජකීය විද්‍යාලීය පන්දු යවන්න දැන් තව ස්වල්ප මොහොතකින් තම ප්‍රථම ඉනිම ආරම්භ කිරීමට සූදානම් සිරිපිය රතන. ඉවර රාජකීය ප්‍රථම ඉනිම ආරම්භ කිරීමට සූදානම් දක්ෂතම කණ්ඩායම් දෙකක් දෙකේම තියෙනවා දක්ෂතම දඟ පන්දු යවන්නන් අපිට කිසි විටක අනාවැකිනම් පළ කිරීමට හැකියාවක් ලැබෙන ඒ තරම්ම දක්ෂ පන්දු යවන්නන් පන්දුවට පහර දෙන්නන් සහ පන්දු රකින්නන් මේ කණ්ඩායම් දෙකේම අපිට දක්වන තිබෙනවා. තව ස්වල්ප මොහොතකින් තරගයේ ආරම්භ වීමේ බලාපොරොත්තුෙන් ඔබගෙන් මොහොතකට අපි සමු ගන්නවා. මොහොතින් මොහොත වෙනස් වන ලකුණු පුවරුව සජීවීව දැනගන්න ලෝකයේ ඔබ කොතැනක හිටියත් රන්දම් සටනේ උණුසුම් තොරතුරු විඳගන්න රොයල් වොයිස් අන්තර්ජාල රේඩියෝව සුසර කරන්න. හොරණ රාජකීය විද්‍යාලය හා පාදුක්ක සිරි පියරතන විද්‍යාලය උරෙනුර ගැටෙන මහා ක්‍රිකට් සංග්‍රාමය රන්දම් සටන 2019.
පාසල් මාධ්‍යකරණයේ පෙරලිකාර ප්‍රමුඛයාගේ ඉදිරිපත් කිරීම රොයල් වොයිස් අන්තර්ජාල ගුවන්විදුලිය. රන්දම් සටන මහා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රව්‍ය සජීවීකරණය රොයල් වොයිස් අන්තර්ජාල රේඩියෝවෙන්.
Fire, fire, fire.
නටාවෙන Thank you.
Bye.
නටාගෙන ජවයෙන් උණුසුම් වූ ක්‍රීඩා පිටියේ එස්එන තොරතුරු ඔබේ දෙසවනට Royal Voice අන්තර්ජාල රේඩියෝ ක්‍රිකට් ජවයෙන් උණුසුම් වූ ක්‍රීඩා පිටියේ එස්එන තොරතුරු ඔබේ දෙසවනට Royal Voice Antarjala Radio Cricket Javayan Unusumu Veda Bitiye FN Toroturu Obey Disa I'm gonna
Oh,
If I'm a little bit